භාෂාවෙන් චූ කරන්නේ කොහොමද කියලා දෙමළ භාෂාවෙන් චූ කරන්නේ කොහොමද දෙමළ භාෂාවෙන් චූ කරන්නේ අල්චා යන්නට ඌ යන්න එකතු කරලා දෙමළ භාෂාවේ ව්‍යංජන අක්ෂරයක් චූ කරන්නේ කොහොමද කියලායි මම කියන්නේ දෙමළ භාෂාවේ ච ස ජ කියන අකුරු තුන වෙනුවෙන්ම මෙයා නියෝජනය වෙනවා අපි අද කියන්නේ උච්චාක්ෂරය ගැන නමුත් ඔයාට සෙ එහෙම නැත්නම් ජි කියන අවශ්‍ය වුණා ගිහිල්ලා බලන්න මෙන්න මේ අපරේ ස්වර ව්‍යංජන කොටස පැහැදිලිනේ රයිට් එහෙනම් හොඳට අහගන්න උච්චාක්ෂරයට අක්ෂරය එකතු වෙලා පුතා නිර්මාණය වෙනවා ච කියන අක්ෂරය උච්චාක්ෂරයට අක්ෂරයක දෙලා ච නිර්මාණය වෙනවා අ සහ ආ චාබවටපත් වෙනවා එහෙනම් පුතා ඔයාට සාලියන විදිහක් දියන්න වෙන්නේ මේ විදිහටම තමයි ඉ නිර්මාණය වුණා චි චි අච්චාපුරට ඊ අපුර එකතු කරාම මොකද පුතේ වෙන්නේ අච්චාපුරට ඊ අපුර එකතු වුණාම නිර්මාණය වෙනවා පුතේ චි අක්ෂරය අච් සහ ඊ අච් සහ ඊ නිර්මාණය වෙනවා චි කියන අක්ෂරය අච් අක්ෂරයට චචා චිචි චුචු එහෙමද කියන්නේ කොහොමද පුතා චුක් කරන්නේ දෙමළ භාෂාවේ චුක් කරන්නේ දෙමළ භාෂාවේ චුක් කරන්නේ අල්චයන්ට උයන් එකතු කරනවා එහෙනම් අද තියාගන්න දෙමළ භාෂාවේ චුක් කරන්නේ කොහොමද අල්චයන්ට උයන් එකතු කරලා චුක් කරනවා පැහැදිලිද අල්චයන්ට උයන් එකතු කරාම චුක් වෙනවා බබා කියන්නේ දෙමළ භාෂාවෙන් චූ කරන්නේ කොහොමද කියලා දෙමළ භාෂාවෙන් චූ කරන්නේ කොහොමද දෙමළ භාෂාවෙන් චූ කරන්නේ අල්චා යන්නට ඌ යන්න එකතු කරලා දෙමළ භාෂාවේ ව්‍යංජන අක්ෂරයක් චූ කරන්නේ කොහොමද කියලායි මං ඇහුවේ අච්චේ සහ එ චේ අල්චා යන්නට ඒ යන්න එකතු වුණාම නිර්මාණය වෙනවා පුතේ චේ කියන එක ස්වර ව්‍යංජන පාඩම හොදේ ස්වර ව්‍යංජන පාඩම ස්වර ව්‍යංජන අක්ෂරයකට ස්වර අක්ෂරයක් එකතු වෙලා නිර්මාණය වෙනවා ස්වර ව්‍යංජනයක් අච් අක්ෂරයට අයි අක්ෂරය එකතු වුණාම නිර්මාණය වෙනවා පුතා චයි කියන අක්ෂරයක් අච් අක්ෂරයට අයි එකතු වුණා නිර්මාණය වුණා චයි මේ බලන්නකො සිංහල භාෂාවෙත් එහෙමමයි අච් සහ අයි අච් සහ අයි ඡයි අච් සහ අයි ඡයි අච් අක්ෂරයට ඔ අක්ෂරයක තුනම බබා අච් අක්ෂරයට ඔ අක්ෂරයක තුනම අච්චකට ඔ ච වෙනවා මොකද වෙන්නේ ච වෙනවා अक्षरेकूना නිර්මාණය වෙනවා චෝ කියන අක්ෂරය චෝ උත්සහ ඕ චෝ ආ අල්චයන්ට අව යන්න එකතු වුනහම කොහොමද අල්චයන්ට අව යන්න එකතු වුනහම අල්චයන්ට අව යන්න එකතු වුනා නිර්මාණය වෙනවා චෞ කියලා උත්සහ අව උත්සහ අව නිර්මාණය වෙනවා පුතේ चाऊ गेला।